සාමාන්‍යයෙන් ඔබ ඔබේ මුහුණේ සම වෙනුවෙන් විවිධ සත්කාර සිදු කරනවා. හැබැයි ඔබ මේ සත්කාරයන් සිදු කරන්නේ ඔබේ මුහුණේ ස්වභාවය හරියටම හඳුනගෙනද? අද හැපි ලයිෆ්ස්ටයිල් මම කතා කරන්න යන්නේ ඔබේ සමේ ස්වභාවය කොහොමද හරියටම හඳුනගන්නේ සහ මොනවද මේ සමේ ස්වභාවයන් කියලා. සාමාන්‍යයෙන් ඔබ ඔබේ මුහුණේ සම වෙනුවෙන් බොහොමයක් සත්කාරයන් සිදු කරන ලබනවා. හැබැයි ඔබ මේ සත්කාරයන් සිදු කරන ලබන්නේ ඔබේ සමේ ස්වභාවය හරියටම හඳුනගෙනද? අද හැපි ලයිෆ් තුළින් අපි කතා කරන්න යන්නේ කොහොමද ඔබේ සමේ ස්වභාවය හරියටම හඳුනගන්නේ සහ මොනවද මේ සමේ ස්වභාවයන් කියලා. ඔබ ඔබේ මුහුණේ සම වෙනුවෙන් විවිධ සත්කාරයන් සිදු කරන ලබනවා. හැබැයි ඔබේ සත්කාරයන් සිදු කරන ලබන්නේ ඔබේ සමේ ස්වභාවය හරියටම හඳුනගෙනද? අද හැපි ලයිෆ් තුළින් මම කතා කරන්න යන්නේ ඔබේ සමේ ස්වභාවය කොහොමද හරියටම හඳුනගන්නේ සහ මොනවද මේ සමේ ස්වභාවයන් කියලා. සමේ ස්වභාවයේදී ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ වර්තමානයේදී ඔයාගේ සමයි තියෙන්නේ මොන ස්වභාවයකද කියලා. මොකද සම කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිතරම වෙනස් වෙන දෙයක්. ඊයේ තිබුණ ඔබේ සම නෙවෙයි දැන් අද වෙද්දි තියෙන්නේ. ඒ වගේම තමයි අද තියෙන සමේ ස්වභාවය නෙවෙයි ඇතැම් වෙලාවට හෙට දිනේදී තියෙන්නේ. ඒ නිසා අපි මේ කතා කරන්න යන සමේ ස්වභාවයන් ඔබට හරියටම ඔබේ වර්තමාන තත්ත්වයේ මේ තුළින් බලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ ස්වභාවයන් කියලා. පළවෙනි ස්වභාවය තමයි සාමාන්‍ය සමක් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය සමක් කියලා කියන්නේ හරියට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේ. ඇයි මම මෙහෙම කියන්නේ? කියන්න හේතුව තමයි සාමාන්‍ය සමක් කියලා කියන්නේ ඇත්තටම අඩුපාඩු බොහොමයක්ම අඩු ඉතාමත් නිරෝගී සමක්. ඉතින් මෙවැනි සමක් රැක බලා ගැනීමත් ඉතාමත්ම පහසුයි. තෙල් සහිත ස්වභාවය සහ වියලි ස්වභාවය කියන දෙකම ඉතාමත් අඩුවෙන් තමයි මෙවැනි සමක තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඔබ මම ඇතුළු බොහෝ දෙනෙක් අපේක්ෂා කරන වර්ගයේ සමේ ස්වභාවයක් තමයි සාමාන්‍ය සමක් කියලා කියන්නේ. මීළඟට අපි කතා කරන්න යන්නේ වියලි සම. එහෙමත් නැත්නම් ඩ්‍රයි ස්කින් එකක්. වියලි සමක් රැක බලා ගන්න ඉතාමත් අපහසුයි. නමුත් ඔබ නිවැරදිව රැක බලා ගන්නවා නම් සාමාන්‍ය සමක් බවටම වියලි සමක් පත් කරගන්න ඉතාමත්ම පහසුයි. ඉතින් ඇතැම් වෙලාවට ජානමය තත්ත්වයන්, හෝමෝන අසමතුලිතතාවයන් සහ පෝෂණ ඌනතාවයන් ආදී බොහෝමයක් හේතුන් මත වියලි සමක් ඇති වෙන්න පුළුවන්. වියලි සමක ස්වභාවය සාමාන්‍යයෙන් ඉරිතලන ස්වභාවයක්, අඳුරු ගතියක්, ඒ වගේම රැලි වැටෙන ස්වභාවයක් අපිට දකින්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා නිවැරදිව ප්‍රතිකාර කිරීම තුළින් ඔන්නෝට පුළුවන් වියලි සමක් යථා තත්ත්වයට පත් කරගන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ තෙල් සහිත සමක් පිළිබඳව. එහෙමත් නැත්නම් ඔයිලි ස්කින් එකක් කියලාත් කියනවා. ඉතින් ගොඩක් දෙනෙක්ට පීඩාවන් ගෙනත් දෙන සම ස්වභාවයක් තමයි මේ තෙල් සහිත සමක් කියලා කියන්නේ. හැබැයි ඔබ මේ සම ස්වභාවය නිවැරදිව රැක බලා ගන්නවා නම් තෙල් සහිත සමක් කියලා කියන්නේ ඇත්තටම ඉක්මනින්ම වියපත් නොවන නිසා ඉතාමත් වටින සම ස්වභාවයක්. බැලු බැල්මටම මෙවැනි සමක දිලිසෙන ස්වභාවයක්, ඒ වගේම තෙල් සහිත ස්වභාවයක් දකින්න තියෙනවා. ඒ වගේම බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, පිම්පල්ස් විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයේ ඕපන් පෝසෙසුත් මෙවැනි සමක දකින්න පුළුවන්. ඉතින් නිවැරදිව ප්‍රතිකාර සත්කාර කිරීම තුළින් මෙවැනි සමක් ඔබට නිසියාකාරයෙන් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මීළඟට කතා කරන්න යන සම ස්වභාවය තමයි මිශ්‍ර සමක්. එහෙමත් නැත්නම් කොම්බිනේෂන් ස්කින් එකක් කියලත් කියනවා. ඉතින් මෙවැනි සමක් සමහර වෙලාවට ඔබටත් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ පිළිබඳව දැනුවත් වීමක් නැතුව ඇති තවමත්. ඉතින් ඒක නිසා තමයි මම මේ අද ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මෙවැනි සමක සාමාන්‍යයෙන් කලාප දෙකක් දකින්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ වියලි ස්වභාවයකුත් තෙල් සහිත ස්වභාවයකුත් කලාප දෙකක දකින්න හැකියාව තියෙනවා. ටී සෝන් එක, එහෙමත් නැත්නම් ටී කලාපය කියලා අපි කියනවා නළල ප්‍රදේශයේ සහ නාසය ප්‍රදේශයේ සහ නාසය දෙපස ප්‍රදේශයේ. ඉතින් මේ කියන කලාපය තෙල් සහිත ස්වභාවයකිනුත්
උතුරු ප්‍රදේශයන් වියලි ස්වභාවයකට පවතිනවා නම් ඔන්න ඔයාටත් තියෙන්නේ මේ කියන මිශ්‍ර සම එහෙමත් නැත්නම් combination skin එකක්. මෙවැනි සමකට සාමාන්‍යයෙන් සත්කාර කරද්දී සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද හේතුව තමයි මෙහි වියලි තෙල් කියන ස්වභාවයන් දෙකම දකින්නට ලැබෙන නිසා. හැබැයි ඔබට නිවැරදි සත්කාරයන් තුළින් මේ සම හොඳින් රක බලා ගැනීම හැකියාවත් වන්න පවතිනවා. වියපත් සම එමත් නැත්නම් මැචුවර් ස්කින් එකක් කියලා කියනවා. අනේ මේ තත්ත්වය නම් වන්න ගොඩක් කාලවට ඇති වෙන්නේ වයසත් එක්කලා. හැබැයි වර්තමානයේදී තරුණ තරුණියන්ගේ පවා මේ තත්ත්වය දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයට කියන්නේ අකලට වියපත් සම එමත් නැත්නම් ප්‍රී මැචුවර් ස්කින් එකක් කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය ඔන්න ඔයාටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු හේතු සාධක සොයා බලලා මේකට ප්‍රතිකාර කිරීම ඉතාමත්ම වැදගත්. වියපත් සම එමත් නැත්නම් මැචුවර් ස්කින් එකක් කියලා කියනවා. ඔන්න මේ තත්ත්වය නම් ඔන්න ගොඩක් කාලවට ඇති වෙන්නේ වයසත් එක්කලා. හැබැයි වර්තමානයේදී තරුණ තරුණියන්ගේ පවා මේ තත්ත්වය දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයට කියන්නේ අකලට වියපත් සම එමත් නැත්නම් ප්‍රී මැචුවර් ස්කින් එකක් කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය ඔන්න ඔයාටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු හේතු සාධක සොයා බලලා මේකට ප්‍රතිකාර කිරීම ඉතාමත්ම වැදගත්. මේ තත්ත්වය ගොඩක් කාලවට ඇති වෙන්නේ ජානමය ගැටලු, ඒ වගේම හෝමෝන අසමතුලිතතාවයන්, කාලගුණික දේශගුණික තත්ත්වයන් සහ මේ පෝෂණ උනතාවයන් නිසාත් බොහෝ වෙලාවට මේ තත්ත්වයන් අපිට දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කියන කාරණාව කොහොම වුණත් ඔය හරියටම මේකේ හේතු සාධක සොයලා බලලා ප්‍රතිකාර කිරීම තුළින් මේ තත්ත්වය ඔයාට निराකරණය කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට කතා කරන්න යන්නේ සංවේදී සම. එහෙමත් නැත්නම් සෙන්සිටිව් ස්කින් එකක් කියලා කියනවා. ඉතින් මේ වගේ සමක් රැක බලා ගැනීම තමයි ඉතාමත්ම අපහසු. මොකද කියනවා නම් ඉතාමත් ඉක්මනින් ප්‍රතික්‍රියා කරන සුළු සමක් නිසා ඔන්න ඔයා මේ ආලේපන භාවිතයේදී ඒ වගේම සත්කාර සිදු කිරීමේදී පවා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. සමක සාමාන්‍යයෙන් බිබිලිය තිබීම, රතු වීම, කැසීම වගේ ප්‍රතික්‍රියා සිදුවීම ඇති වෙන්න පුළුවන්. මීළඟට කතා කරන්න යන්නේ අවසාන වර්ගය පිළිබඳව. අවපැහැයන් සහිත අසමාන සම. මෙවැනි සමක සාමාන්‍යයෙන් විවිධ ස්ථානවල විවිධ පැහැයන් දකින්නට ලැබෙනවා. මේට ප්‍රධානම හේතු සාධකයක් වෙන්නේ සමේ මෙලනින් ක්‍රියාවලිය ඒකාකාරව සිදු නොවීම. ඉතින් මේ තත්ත්වය රෝගී තත්ත්වයක් නොවේ. නමුත් ප්‍රතිකාර කිරීම තුළින් මේ තත්ත්වය අපිට සුවපත් කරගන්න හැකියාව තියෙනවා. අද හැපි ලයිෆ් විශේෂාංගය තුළින් අපි කතා කළේ සමේ ස්වභාවයන් මොනවද කියලා. ඉතින් ඔයාගේ සමේ වර්තමාන තත්ත්වයත් මේ තුළින් අඳිනගන්න ලැබුණා නම් ඔන්න කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ කලින් වීඩියෝස් හරිමග ටීවී YouTube නාලිකාවට ගිහිල්ලා නරඹන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මේ වගේම වැදගත් වැඩසටහනකින් ආයෙ හමු වෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.